මහත මෙතන අපරාධි නෑ මේ රස්තියල් වල නිකන් අපිව තමාරක් විඳන් කරාද පෞද්ගලික පුද්ගලයෙක්ගේ මුදල් ඒ කියන්නේ පෞද්ගලික කම්පැනියක් ඉතින් ඒ මිලියන 1000 මාරක් විතර මුදලක් තවත් මිලියන 100ක් ආවයි කියලා කියන අපිව දන්නේ නැහැ ඉතින් අපිට බලන්න ඕනේ කොච්චර සල්ලි ගියාද ඉතින් අපි LTT එකෙන් රට නිදහස් කරගත්තේ මේ තහනම් කලාප ඇති කරන්නව නෙමෙයි අපිට අපේ රටේ පුරවැසියන් හැටියට අයිතියක් තියෙනවා මෙහෙම ස්ථානික මොනවද වෙන්නේ ඒක මොන විදියටද හදලා තියෙන්නේ ඉතින් අනිත් එක මේ කොහොමත් අපි හමුදාවට ගන්න කියලා තීරණය කළා තියෙන්නේ ශ්‍රී ලංකා හමුදාවට බාර අරගෙන තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඇන්ට ගොඩනගන්න. ඉතින් රටේ ඕනම් භූමි භාගයකට අපිට යන්න පුළුවන්. මම මහජන නියෝජිතයෙක්. ඉතින් මට අයිතියක් තියෙනවා මේක ගිහිල්ලා බලන්න මොකද්ද කරන්න කියලා. අපේ පන්සලක් හදනවා නම් සැකයක් තියෙනවා ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. පෙන්වන්න බැරි විශේෂ රහසිගත දේවල් නැහැනේ මේකේ. බංකර හදලා නැත්තම්, බිංගවල හදලා නැත්තම්. යන්නේ හරියට නේ. වාහනේ අපේ වෙන්නේ යන්නේ. ඉතින්
පොඩ්ඩක් හරි මේ යන්න පුළුවන් ගන්න අපි අද කිව්වොත් එහෙම කඩයි යන්නේ දැන් අපි සිටින්නේ මඩකලපුවේ හිස්පුල්ලා පෞද්ගලික සමාගමක් වන සරසවි භූමියේ ගේට්ටු අභියස තමයි අපි දැන් සිටින්නේ. අපේ පණ තියෙනකන් අපේ ශ්‍රී ලංකා භූමිය තුල මේ රටේ අනන්‍යතාවය විනාශ කරන ඒ වගේම අපිට නොදැනෙන දෙයක් මේ රටේ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. යම් කිසි විශ්වවිද්‍යාලයක් හදනවා නම් ඒ විශ්වවිද්‍යාලය ගිහිල්ලා බලන්නේ කුමක්ද සිදුවෙන්නේ කියලා සොයන්න අපට මේ රටේ අයිතියක් තියෙනවා. මේක කුටි සංවිධානයේ විසින් අර ත්‍රස්තවාදයේ යටතේ ආවරණය කරගත්ත තහනම් කලාපයක් නෙවෙයි හිස්බුල්ලා ප්‍රයිවට් ලිමිටඩ් කැම්පස් එක. ඒ නිසා අද අපි මේ ස්ථානට පැමිණියා. හමුදා විශාල පිරිසක් මේ ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. ඉතින් කාගේවත් ප්‍රයිවට් කම්පැනි හමුදාවේ 3-4000ක් දීලා ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ස්ථිරවම මේ හිස්බුල්ලා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි මඩකලපු කැම්පස් එක
අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රජයට අරගෙන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ විද්‍යාපීඨයක් බවට පත් කරනවා. මොකද මේ නැගෙනහිර පළාතට අවශ්‍යයි. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවට මෙතෙක් අඩුවක් තිබූ විශේෂයෙන්ම අභ්‍යවකාශ දැනුම, විශේෂයෙන්ම සයිබර් අවකාශයේ දැනුම, ඒ වගේම කොම්පියුටර් තාක්ෂණය නැත්නම් තොරතුරු තාක්ෂණය ඇතුළු ඒක අදාළ යුද්ධයක් අද ලෝකෙ තියෙනවා. අවි ආයුධ වලින් නෙවෙයි, විවිධ බීජ වීමෙන් විවිධ මට්ටමින් කරන සයිබර් අවකාශයේ යුද්ධයක් තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීම, තොරතුරු ආවරණය කිරීම පිළිබඳ නවීනතම තාක්ෂණික දැනුම ලබා දීමේ මධ්‍යස්ථානයක් අපිට තිබුණ නැහැ. ඒ ස්ථානයේ බවට මෙම ආයතනය අපි පත් කරන බව අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ රටේ මොන ආයතනින්ද මේ සල්ලි ලබා ගත්තේ, ලැබිච්ච කෝටි 17000 වියදම් කළා තියෙනවද, ඒ සල්ලි භාවිතා කළේ කෙලෙසද, ඒ සල්ලි ගියේ කාගේ අතද, ත්‍රස්තවාදීන්ගේ අතටද, නැත්නම් හොරකම් කළ වෙනත් බැංකුවල දැම්මද, ඒ සෑම දෙයක්ම පිළිබඳ විවිධභාවයෙන් යුක්ත පරීක්ෂණයක් කළ යුතුයි. ඒ වගේම අපි කියන්නට ඕන අපේ පණ තියෙනකම් මේ ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපේ પરම්පරාවත් අපේ පස්සේ પરම්පරාවත් මේ අපේ භූමියේ අනන්‍යතාවය, අපේ සංස්කෘතිය අනන්‍යතාවය අපි ආරක්ෂා කර දෙන බවට මුළු සමස්ත ජාතිය හමුවේ අපි මේ අවස්ථාවේදී ප්‍රතිඥාදී ප්‍රකාශ කර සිටින්නට මම කැමතියි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.